ओम शांति। वेदासिद्धि के दिसंबर मास पासुन दिन उदासन मुरली बाप दादा मधुबन मुरली सारय सुमी हिरी दरुवनी ओब दन में मिनिमतु दाने करना तरमत ओबगे धन गबडाव पिरी इतिरी यानुवत ओबगे ඥාන සාගරයේ මත ගෑම නොකඩවාම සිදුවන අතර එවිට ඔබට හොඳින් මිනුමතු ධාරණය කර ගැනීමට හැකිවනු ඇත. ප්‍රශ්නය තම වාසනාව පිළිබඳ අසීමිත සතුටක් නොමැති ජීවයන්ගේ සංඥාව කුමක්ද? පිළිතුර ඔවුන් දැනුමට සවන් දෙනවා. නමුත් ඔවුන් හරියට උඩුවතට හැරූ කලයක් මෙනි. කිසි දෙයක් ඔවුන්ගේ බුද්ධියට යන්නේ නැහැ. ඔවුන් මෙම දැනුම හොඳයයි පවසමින් ඊට ප්‍රශංසා කරනවා. එය සෑම කෙනෙකුටම ලබා දිය යුතු බවටත් මෙම මාර්ගය ඉතාමත් හොඳ බවත් ඔවුන් පිළිගන්නවා. නමුත් ඔහුන්ම මෙම මාර්ගය අනුගමනය කරන්නේ නැහැ. බාබා කියනවා මේ ඔවුන්ගේ වාසනාවයි. සේවය කිරීම දරුවන් වන ඔබගේ කාර්ය භාරයයි. නොකඩවාම මිනිසුන් දහස් ගණන් දෙනාට මේ කියන්න. එවිට අඩුම තරමින් පුරවැසියන් හෝ නිර්මාණය වනු ඇත. ඒ අසීමිත වූ ප්‍රියාගෙන් ඔබගේ උරුමය ලබා ගැනීම උදෙසා මව හා පියා මෙන්ම උත්සාහය දෙන්න. දැනුම ධාරණය කරගෙන දිගින් දිගටම අන් අයවත් ඔබ වැනිම තත්ත්වයට පත් කරවන්න. ගීතය මම මගේ වාසනාව අවදි කරගෙන පැමිණ සිටිමි. ඕම් ශාන්ති. සෑම විටම දෙයාකාරයක වාසනාවක් තිබෙනවා. එකක් හොඳයි අනික නරකයි. එකක් සතුට පිළිබඳ වූවක් වන අතර අනික දුක පිළිබඳ වූවකි. භාරතයට සතුටේ වාසනාවක් තිබෙනවා. දුක පිළිබඳ වාසනාවක් තිබෙනවා. භාරතයම සතුටේ දේශය වූ අතර දැන්නේ දුකින් පිරී දේශයක් බවට පත්ව තිබෙනවා. ඔබට තිබෙන්නේ අලුත් නිවහනක් නම් එය හොඳ වාසනාවක්. එය පරණ නම් එය නරක භාග්‍යයක්. භාරතයත් මුලදී අලුත්ම තත්ත්වයේ තිබුණු අතර දැන් පැරණි වී තිබෙනවා. මෙම කරුණු වටහා ගත හැක්කේ දරුවන් වන ඔබට පමණයි. ලෝකයා මේවා ගැන දන්නේ නැහැ. මෙම කරුණු වෙත ඔබගේ අවධානය යොමු වෙනවා. දරුවනි, ඔබ ඉතාමත් වාසනාවක් වූවා. ලොව පාලකයන් වූයේ දේවතාවන්. ඔවුන් දැන් එම තත්ත්වයේ නැහැ. ඔවුන්ගේ හොඳම භාග්‍ය වෙනස් වී ඒ නරක භාග්‍යයක් වූවා. ඔබට හොඳ භාග්‍යයක් ලැබෙන්නේ කොහොමද? කවදාද යන්න වටහා ගත යුතු කරුණකි. ඔබට මේ විස්තර කර දෙන එකම එක තැනැත්තා ඒ අසීමිත වූ පියායි. භාරතයේ භාග්‍ය උතුම් භාග්‍යයක් වූයේ කවදාද? එය දිව්‍ය ලෝකයක් තිබුණු කාලයේ. එය දැන් නරක භාග්‍යයක් බවට පත් වෙලා ඔවුන් මෙයත් ගායනා කරනවා. අහෝ පාරිශුද්ධ කරුවාණනි, එන්න අපගේ භාග්‍ය පාරිශුද්ධත්වයට පත් කරවන්න. භාරතය පාරිශුද්ධත්වයෙන් යුතුවන කල ඊට විශාල වාසනාවක් තිබුණා. දැන් මෙම භාරතයම
පාපකාරී වී තිබෙන නිසා එය අපිරිසිදු වී තිබෙනවා පාපයෙන් තොරව පාපකාරී යන දෙකම තිබෙනවා මේ කාලයේ අපි පාපයෙන් තොර වූහොත් අප දේවතාවන් බවට පත්වනු ඇත මිනිස්සු නොකඩවාම පියාට කන්නලව් කරනවා කුම්භ මේලාවේදී ඔවුන් අනිවාර්යයෙන්ම මෙසේ ගායනා කරනවා පාරිශුද්ධ කරුවා සීතාරාමයි ගංගාවක් පාරිශුද්ධ කරුවා විය නොහැකි මිනිසුන්ගේ භාග්‍ය නරකතට හැරෙන විට ඔවුන්ගේ බුද්ධිය ගල් බුද්ධියක් වැනි තත්වයට පත්වනවා මෙය සතුට හා දුක පිළිබඳ වූ නාටකයකි දුක ඇති කරන්නේ කවුද ඔබට සතුට ලබා දෙන්නේ කවුද දෙදෙනාගේම පින්තූර ඉතාමත් ප්‍රසිද්ධයි සතුට උදෙසා සෑම කෙනෙක්ම උත්තරීතර පරමාත්ම පියා උත්තරීතර ජීවාත්මය සිහිපත් කරනවා දුක නැති කර වාසනාව ලබා දෙන්නානෙමි මේන් ඔප්පුවන්නේ පරම පියා කිසිම විටක ඔබව දුකටපත් නොකරන බවයි දුක සැප දෙකම දෙන්නේ දෙවියන් බව මිනිස්සු විශ්වාස කරනවා කිසිම කෙනෙක් මේ සැපයක් බඳු එනම් මෙතරම් පුංචි දෙයක් හෝ කරුණක්වත් වටහා ගන්නේ නැහැ පරමාත්ම පියා දැන් ඔබගේ බුද්ධිය දිව්‍යමය බුද්ධියක් බවට පත්කොට තිබෙනවා ඔහු ඔබගේ බුද්ධිය මත වැටී ඇති අගුල විවෘත කර තිබෙනවා මේ ලෝක චක්‍රය නොනවත්වාම කැරකෙන බව ඔබ දන්නවා ලෝකය පැරණි වන විට එහි දුක ඇති වෙනවා ඔබට දැන් ඇස් තුනක් ලැබී තිබෙනවා ඔවුන් පාරිශුද්ධ කරුවාට මෙහි එන්නේ කියමින් කන්නලව් කරනවා නම් මේ ගංගාව අසබඩට වී ඉඳගෙන ඉන්නේ මන්ද කියා ඔවුන්ගෙන් අහන්න ඔබට පුළුවන් යාග හෝම කිරීම තපස්යා කිරීම වේදාවන් හා ආගමික ග්‍රන්ථාදී ඉගෙනීම ආදී සියල්ල භක්ති මාර්ගයයි පරමාත්ම පියා කියනවා ඒවා මාර්ගයෙන් මාව සොයාගත නොහැකි මා පැමිණ ඔබට විමුක්තිය ලබා දෙන්නේ ඔබගේ භක්තිය අවසන් වූ පසු පමණයි ඔබට යෝගා පිළිබඳ වූ ඥානය අවශ්‍ය වෙනවා පාරිශුද්ධත්වයට පත්වීමට ඔබට ඥානයත් අවශ්‍ය වෙනවා ආගමික ග්‍රන්ථ ආදිය කියවීම පාරිශුද්ධත්වයට පත්වීම පිළිබඳ වූ ප්‍රශ්නයක් නොවේ භාරතය පිවිතුරු හා සම්පූර්ණ පාපයෙන් තොර තත්වයේ තිබෙන විට එය ඉතාමත් ධනවත් තත්වයෙන් තිබුණු බව සාමාන්‍ය දැනුමින් වටහා ගත හැකි එය එතරම් ධනවත් හා පිවිතුරු තත්වයට පත් කළේ කවුද එය එම තත්වයට පත් වූයේ මිනිස්සු ගංගාවල ස්නානය කිරීමෙන් නැතිනම් ආගමික ග්‍රන්ථ කියවීමෙන්ද මෙතරම් කලක් ඔබ කළේ එයයි ඒත් ඔබ මෙසේ කන්න ලව් කරනවා අහෝ පාරිශුද්ධ කරුවානි එන්න අපිරිසිදු ලෝකේ අවසානයේ පැමිණී විට පමණයි ඒ පාරිශුද්ධ කරුවා වූ පරමාත්ම පියා පැමිණ දිව්‍ය ලෝකයේ ස්ථාපනය කරන්නේ පිවිතුරු ලෝකයේ ස්වර්ණමය යුගය වන අතර අපිරිසිදු ලෝකය
කලියුගයයි පාරිශුද්ධ කරුවා වන්නේ ඒ එකම එක උත්තරීතර ජීවාත්මයේ බව කිසිවෙක් වටහා ගන්නේ නැහැ ඔවුන් මෙසේ ගායනා කරනවා පාරිශුද්ධ කරුවා සීතා රාමයි එනම් සීතාටයි රාමා මේ අර්ථය වන්නේ සියලු සීතාවන්ගේ රාමා වන්නේ උත්තරීතර ජීවාත්මයේ බව පරමාත්මකයා විස්තර කර දෙනවා ඔහු කියනවා සැමටම දානපතියා වන්නේ රාමායි ඔහු කුමක් දානය කරන්නද ඔවුන් මේ ගැනවත් දන්නේ නැහැ පරමාත්මකයා විස්තර කරනවා සැමටම දානපතියා වන රාමා අශාරීරික තැනැත්තායි ඔවුන්ගේ බුද්ධියේ සම්පූර්ණයෙන්ම අකුල් වැටිලා එය නිකම්ම ඔවුන්ගේ බුද්ධිය තුළට යන්නේ නැහැ ස්වාත්මන යුගයේ සෑම කෙනෙක්ටම තිබෙන්නේ දිව්‍යමය වූ බුද්ධියකි එහි මුල්ම නම වන්නේ දිව්‍යත්වයේ ස්වාමියා දේවදේශය ලෙසයි මේ කාලයේදී දරුවන් වන ඔබත් දේවත්වයේ ස්වාමීන් බවට පත්වෙනවා ජීවාත්ම සත්‍යගී තත්වයට පත්වෙනවා දැන් ඔබගේ බුද්ධිය කලියුගී තත්වයට පත්වෙලා සත්‍යගී බුද්ධියක් විසින් සතුට ලබා ගන්නා අතර කලියුගී බුද්ධිය ගන්නේ දුකයි මිනිස්සු විෂ පසුපස යමින් තමාවම පීඩාවට පත් කරගන්නවා කෙනෙක්ට පාරිශුද්ධත්වයේ රකින්නට අවශ්‍ය වූ විට ඔවුන් කෙතරම් කරදර බාධක එල්ල කරනවාද බලන්න එහිදී කාන් ජරාසන්ද දුශාසන් පුත්නා සුප්නාකා ආදී යක්ෂයින් සිහිපත් වනවා ඒ සියල්ල අතීතයේ පිළිබඳ වූ දේවල්වල සිහිවටනයයි අනිවාර්යෙන්ම ඒ සංගම් යුගයේ ප්‍රසංසනීයත්වයයි මෙහිදී සංගම් යුගයේ පිළිබඳ වූ සෑම දෙයක්ම සිහිපත් වනවා පරමාත්ම පියා කියනවා මා අපිරිසිදු අය පාරිශුද්ධත්වයට පත් කිරීමට පැමිණෙන්නේ එකම එක වතාවකදී පමණයි බාබාගේ ව්‍යාපාරය වන්නේ අපිරිසිදු වූවන් පාරිශුද්ධත්වයට පත් කිරීම බව ඔබ දන්නවා නිර්මාණකරුවා වන්නේ පරමාත්ම පියාවන අතර එම නිසා ඔහු අනිවාර්යෙන්ම නව නිර්මාණයක්ද බිහි කරනු ඇත ඔබව අපිරිසිදු බවට පත් කරවන්නේ රාවණ්‍ය ඒ වගේම ඔබව පාරිශුද්ධත්වයට පත් කරවන්නේ ඒකායන පරමාත්ම පියායි ඔහුගේ නිවැරදි නම ශිවායි මිනිස්සු ශිව රාත්‍රිය සමරනවා රාත්‍රී එනම් ගයයන්හි අර්ථය ඔබ දන්නවා පරම පියා එන්නේ භක්තිය එනම් රාත්‍රිය අවසන් හිමිදිරිය පැමිණියායින් පසුවයි පරම පියා කියනවා දරුවනි දැන් පාරිශුද්ධත්වයට පත්වන්න ඔබ දැන් නිවස වෙත යා යුතුයි සුවර්ණමය යුගය මුලින් තිබුණු අතර දැන් මෙම චක්‍රය නැවතත් කැරකිය යුතු වෙනවා මා දරුවන් වන ඔබව මානුෂ්‍ය තත්වයෙන් දේවත්වයට පත් කරනවා දේවතාවනුත්
මනුෂ්‍යෙන්දුවා ඔහුන් ලක්ෂණ වීමත් එනම් ඔහුන් පිරිතුරු වීමත් අද මිනිසා අවලස්සන එනම් අපිරිසිදු වීමත් තමයි එකම වෙනස නැතිනම් එහි වෙන කිසිම වෙනසක් ඇත්තේ නැහැ භාරතය සත්‍විවි තත්වයේ තිබුණා ඒ දැන් කලියුගී තත්වයට පත් වෙලා ජීවාත්ම තුල මලකඩ මිශ්‍ර වී තිබෙනවා එය ඉවත් කරලිය හැක්කේ යෝගාගින්නෙන් පමණයි මුලදී ඔවුන් මන්මනා බව යන වචනය කියමින් සිටියා ඔවුන්ට කිසිසේත් එහි අර්ථය වැටහුනේ නැහැ ඔබ තම බුද්ධියේ සම්බන්ධය උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මේ සමග ඇති කරගත යුතුයි කොහොම නමුත් කිසිම කෙනෙක් ඔහුගේ ස්වરૂපයවත් දන්නේ නැහැ ඉතින් ඔවුන් යෝගා කරන්නේ කෙසේද දෙවියන්ට නමක ස්වરૂපයක් නැතයි ඔවුන් කියනවා නම් ඔවුන් යෝගා කරන්නේ කාත් සමගද පරමාත්ම දෙවියන් කතා කරයි මන් මනා බව ශරීරය පිළිබඳ වූ සියලු උඩඋකම් ඉවත් කර දමන්න තමා ජීවාත්මයක් ලෙස සලකන්න ජීවාත්මයක ස්වરૂපය කුමක්ද ඔවුන් කියනවා ජීවාත්මය යනු නලල මැදියේ වාසනා තාරකාවක් බව එම නිසා ජීවාත්මයන්ගේ පියාද එසේම විය යුතුයි එවිට ඔවුන් කියන්නේ ඔහුට නමක් හා ස්වરૂපයක් නොමැති බවයි පියා ගැන ඔවුන් කියන්නේ ඔහු ධම්මාලෝකයක් එනම් නිරන්තර ආලෝකයක් බඳු මහා භූතයක් බවයි ගාම්‍යනු අසීමිත බෝධයකි එය හරියට ඔබට ආකාශයේ අවසානයක් වෙත යාමට නොහැකි වන්නාසේයි හොඳයි කෙනෙක් අවසානයේ වෙත යන්නටත් ඉඩ තිබෙනවා නමුත් කිසිම කෙනෙක් එමගින් මුක්තිය හෝ ජීවන මුක්තිය ලබන්නේ නැහැ මුක්තිය හා ජීවන මුක්තිය යන්නේ අර්ථය වටහා ගන්නේ දරුවන් වන ඔබ පමණයි ලෝකයා මේ කිසිවක් ගැන දන්නේ නැහැ ඔවුන් මෙසේ දගායනා කරනවා ඥානයේ සාගරය මනුෂ්‍ය ලෝක වෘක්ෂයෙහි බීජය ඔහුයි සත්‍ය හා සජීවී තැනැත්තා වන්නේ ඔහුයි පාරිශුද්ධ කරුවා වන්නේ ඔහුයි එම නිසා ඔහු අනිවාර්යෙන්ම අපිරිසිදු ලෝකයේ තුලට පැමිණෙනවා ඥානය තිබෙනා තැන භක්තිය තිබිය නොහැකි බව ඔබ විස්තර කරනවා ඥානය වූ දහවලයි ස්වර්ණ මහා රිදී යුගයයි රාත්‍රිය වන්නේ භක්තියයි ඥානයේ මහ සාගරය වන්නේ ජලය නොව උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මය බව සෑම කෙනෙක්ටම විස්තර කර දෙන්න බාබා නොකඩවාම ඔබ සෑම කෙනෙක්ටම විස්තර කර දෙනවා මුළු භාරතයටම බාබාගේ පණිවිඩය ලබා දීමට ක්‍රම ඔහු කියා දෙනවා ඇත්තෙන්ම ජීවාත්ම හා උත්තරීතර ජීවාත්මය අතර සිදුවන හමුව මෙහිදී සිහිපත් වෙනවා උත්තරීතර ජීවාත්මය වන්නේ එකම එක කෙනයි දෙවියන් සෑම තැනකම සිටිනවා යයි කීම නිවැරදි නැහැ පරම පියා පැමිණ සෑම කෙනෙක්වම දුකින් මුදවා ගන්නවා සෑම කෙනෙක්ම දුකට පත් වූ විට කරන්නේ කන්න ලව් කිරීමයි ඔහු බොහෝ සෙයින් අඬනවා ඔබ
කවදා සිට එසේ කරනවාදැයි ඔහුගෙන් අසන්න. එවිට ඔහු කියයි, කාලයේ ආරම්භයේ සිටම මෙසේ කරන බව. කෙසේ වෙතත් කිසිවෙක් තවම පාරිශුද්ධත්වයට පත්ව නොමැති අතර සිදුවන්නේ ඔහුන් තවත් අපිරිසිදු වීම පමණයි. ඔබගේ බුද්ධිය දැන් සියලු ඥානයෙන් පිරී ගොස් තිබෙනවා. ඥානය හැඳින්වෙන්නේ ගම්මාගේ හිමිදිරිය ලෙසයි. ඒ විෂ්ණුගේ හිමිදිරිය ලෙස හැඳින්වෙන්නේ නැහැ. මන්ද ඔබ ඥානය ලබන්නේ මේ අවස්ථාවේදී පමණක් වන නිසයි. දිනෙන් දිනම ඔබට නොකඩවාම හොඳ කරුණු ලැබෙනවා. ජීවන මුක්තිය යනු එක තප්පරයක් පිළිබඳ වූ දෙයකි. පසුව ඔහු ඥානයේ සාගරය බව කියයි. ඔබ නොකඩවාම කෙතරම් දීවත් එය අවසානයක් කළ නොහැකි. පරමාත්ම පියා ඔබට සෑම දෙයක්ම විස්තර කොට අවසන් වූ වයින් පසු ඔබගේ විභාගයත් අවසන් වනවා. මුල සිටම ඔබ බොහෝ දේට සවන් දුන්නා. ඔවුන් දැන් ඉතා පුංචිවට ගීතාව තනා තිබෙනවා. ඥානය පිළිබඳ වූ කරුණු බොහෝමයක් තිබෙනවා. මෙය විස්තර කිරීම ඉතාමත් පහසුයි. සුවර්ණම යුගයේ ඇත්තෙන්ම තිබුණේ එකම එක ආගමයි. දැන් මෙහි ආගම් බොහෝමයක් තිබෙනවා. මෙය කරදර වලින් පිරිලා ඔවුන් එකිනෙකා අතර සටන් පවා ඇති වෙනවා. එහි එකම එක ධර්මයක් පමණක් තිබෙන කල යුද්ධයක් පිළිබඳ සටහනක්වත් තිබුණේ නැහැ. එහි වෙන කිසිවක් නොව සතුටම පමණයි තිබුණේ. චක්‍රය පිළිබඳ වූ සියලු රහස් ඔබගේ බුද්ධිය තුළ තිබෙනවා. ඔබ උපත් 84ක් ගන්නේ කෙසේද? ඒ වගේම චක්‍රය කැරකෙන්නේ කෙසේද යන්න ගැන දරුවන්ට විස්තර කර තිබෙනවා. ඔබ දැන් යෝගා බලයෙන් තමෝ ප්‍රධාන තත්වයෙන් සතෝ ප්‍රධාන තත්වයට පත්වනවා. ඔබ දැන් දේවවාදීන් බවට පත්ව සිටිනවා. ඒ වගේම ඔබ ත්‍රිකාණ දාශේ තත්වයට පත්ව සිටිනවා. වෙන කිසිම කෙනෙක් නිර්මාණකරුවා හෝ නිර්මාණය ගැන දන්නේ නැහැ. මේ දන්නේ දරුවන් වන ඔබ පමණයි. නමුත් ඔබ මේ ධාරණය කරගෙන අන් අයට විස්තර කර දෙන්නේ නැහැ. ඉතින් ඔබට මෙම කරුණු අමතක වී යනවා. එක් ධනමල්ලක් බුද්ධියට දමාගත නොහැකි නම් දෙවැනි ධනමල්ල දමාගන්නේ කෙසේද? ඔබ නොකඩවාම දානය කළහොත් ඔබගේ ධන ගබඩාව දිගින් දිගටම පිරී යනු ඇත. අන් අයට විස්තර කර දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබගේ ඥාන සාගරය මතගෑම දිගටම සිදුවෙයි. ඥානය නොමැති විට භක්තිය ප්‍රශංසාවට ලක් වෙනවා. සේවයෙහි නිරත වී සිටින්නන්ගේ බුද්ධිය තුළ මෙම කූල්මත්භාවය තිබෙනවා. සෑම කෙනෙක්ම ඉන්නේ අනුපිළිවෙලක් ඇතිවයි. මහරාතී කෙනෙක් යනු අන් අයවත් තමා තම තත්ත්වයට පත් කරවමින් නොකඩවාම ඥානයේ ධාරණය කර ගන්නා කෙනෙකි. එවන් ජීවාත්මයක් ඒ අනුව තත්ත්වයක් හිමි කර ගන්නවා. මේ සෑම දෙයක්ම සූක්ෂ්ම වූ උත්සාහයයි. ඔබ දැන්
පරමාත්ම පියාට අයිති වෙන නිසා අනිවාර්යෙන්ම ඔහුගේ දිව්‍ය ලෝකයේ උරුමය ඔබට ලැබෙන බව ඔබ දන්නවා. එහි රාවණ ඇත්තේ නැහැ. රාවණගේ රාජ්‍ය රාමාගේ රාජ්‍යයට වඩා වෙනස් වූකි. රාමායනය හා භගවත් ආදී ග්‍රන්ථවල මේ කාලයට අයත් කතා තිබෙනා බව දරුවන් දන්නවා. මෙය බෝනික්කන් සමග සෙල්ලම් කිරීමක් වැනි. පරමාත්ම පියා විස්තර කරනවා, මේ කාලයේදී මුළු වෘක්ෂයම තමෝප්‍රදාන්. මෙය විනාශ වීමටයි තිබෙන්නේ. ඔබගේ බුද්ධිය තුළ මේ සියලු රහස් තිබෙනවා. අන්නයට විස්තර කර දීම සඳහා බාබා නොකළවාම ඔබට නොයෙකුත් මාර්ග පෙන්වා දෙනවා. කොහොම නමුත් මිලියන ගණනකින් අතලොස්සක් පමණ දෙනෙක් පමණයි මෙය වටහා ගන්නේ. මෙහිදී පැලෑටියක් රෝපණය වෙනවා. අනිකාගම් වලට හැරී තිබෙන අය දිගින් දිගටම මතුවන්නට පටන් ගන්නවා. ඇත්තෙන්ම හින්දුන් අයත් වන්නේ දේවතා ධර්මයටයි. ඔබ විස්තර කළ යුතුමං. භාරතයේ මිනිසුන් වන ඔබ පැමිණ සිටින්නේ දේවතාවන්ගේ මූලය වශයෙනි. වන්දනාවට පාත්‍ර වන්නේ දේවතාවන්ය. ඔබගේ ධර්මය දේවතා ධර්මයයි. මුලදී ඔබ දේවතාවන් වූවා. පසු ඔබ වෛශ්‍ය ක්ෂත්‍රිය හා ශුද්‍ර යන තත්ත්වයන්ට පත් වූවා. දැන් නැවතත් බ්‍රහ්මීන් බවට පත්ව දේවතාවන් වන්න. අපි භාරතීය මිනිසුන්ට විස්තර කර දෙන්නෙමු. පැලෑටිය දැන් රෝපණය වෙමින් තිබෙනවා. පියා මෙහි ඉඳගෙන ඔබව ශුද්ධ තත්වයෙන් මාරු කරන අයුරු විස්තර කරනවා. ඔබ බ්‍රාහ්මීන් බවට පත්ව පසුව දේවත්වයට පත්වනවා. විස්තර ඉතාමත් හොඳයි. ඔබ ආගමික ග්‍රන්ථ අධ්‍යයනය කර තිබෙනවා දැයි කෙනෙක් ඇසුවහොත් ඔහුට ඇයට කියන්න, මා භක්ති මාර්ගයේ සෑම ආගමික ග්‍රන්ථයක්ම අධ්‍යයනය කළා. නමුත් පරම පියා පමණයි මෙහි පැමිණ සෑම කෙනෙක්ටම විමුක්තිය ලබා දෙන්නේ. මේ නිසා තමයි ඔබ ඔහුට කන්නලව් කරන්නේ. අහෝ පාරිශුද්ධ කරවානනි, එන්න ඔබ උපක්‍රමශීලී ලෙස විස්තර කර දුනහොත් ඔවුන් අනිවාර්යෙන්ම වටහා ගනු ඇත. අනෙක් අයට විස්තර කර දීමට දරුවන්ට ධෛර්යය අවශ්‍යයි. නාටකය ඔබට සේවය කිරීමට සලස්වයි. මීට ඉහත කල්පයේදීත් මොහු මෙතරම් උත්සාහයක් දරා මෙම තත්ත්වය හිමි කරගත්තා. ඔබ බාබාගෙන් ඔබගේ උරුමය ලබා ගැනීමට සම්පූර්ණ උත්සාහය යෙදිය යුතුයි. අපි බාබාගෙන් උරුමයක් ලබා ගන්නවා නම් රාවණගේ උරුමයකට අත තියන්නේ කුමටද? ඇයි අපි සුමිහිරි බවට පත් නොවන්නේ? අපි සියලු ගුණාංගයන්ගෙන් පිරී යා යුතුයි. මෙය සාමාන්‍ය මනුෂ්‍ය තත්වයෙන් නාරායන පවට පත්වීම සඳහා වූ රාජයෝගයි. එනම් ඒ රාජ්‍ය හිමි කර ගැනීම සඳහා වූ යෝගයි. පරමපියා කියනවා, මා සෑම චක්‍රයකම අවසන් යුගයේදී මෙහි එනවා. මෙය
ඉහළ නැගීම සඳහා වූ යුගයයි අනෙක් සියල්ල පහළ බැසීම උදෙසා වූ යුගයන් වේ ඉහළ යාම හා පහළ බැසීම යනුවෙන් තත්ත්වයන් තිබෙනවා මෙම චක්‍රය ඔබගේ බුද්ධිය තුළට යා යුතුයි පියාමි අසුන්ගෙන ජීවාත්ම වන ඔබට මෙසේ කියනවා මා සිහිපත් කරන්න මේ අවසන් උපතේදී අපිරිසිදු වන්න එපා එවිට මා ඔබව ලෝක පාලකයන් බවට පත් කරවනවා ඔබ මට කී කරවන්නේ නැද්ද එසේ නැතිනම් ඔබට අසීමිත වූ සතුටවත් හිමි කරගත නොහැකි වෙයි අඩුම ගණනේ මෙම උපතේදීවත් පාරිශුද්ධත්වයට පත්වන්න මා ඔබව ලෝක පාලකයන් බවට පත් කරවනා බවට පොරොන්දු වෙනවා ඔබ පියාටවත් කීකරු වන්නේ නැද්ද මල් බවට පත්වීමට සිටින අයගේ ඉලක්කය වෙත මෙනෙහිය ඉක්මනින්ම වදිනවා වාසනාවේ නැතිනම් ඔවුන් ඥානයට සවන් දෙන්නේ උඩුඅතට හරවන ලද කලගෙඩියක් ලෙසයි ප්‍රදර්ශනවලදී ඔබ බොහෝ දිනකට විස්තර කර දෙනවා මේ ඉතා හොඳ බව ඒ සෑම කෙනෙක්ම කියනවා මෙම මාර්ගය ඉතා පහසු බව ඔවුන් කියනවා නමුත් ඔවුන්ම කිසිවක් කරන්නේ නැහැ ඔවුන් මෙය ප්‍රශංසා කරමින් අන් අයටත් මෙය හොඳ තැනක් බව කියනවා නමුත් ඔවුන් මෙම මාර්ගය අනුගමනය කරන්නේ නැහැ එමගින් සිදුවන්නේ කුමක්ද එය ඔවුන්ගේ වාසනාව ලෙස තමයි හැඳින්විය හැක්කේ එවන් වූ ජීවාත්ම පුරවැසියන් අතරට යනවා කොහොම නමුත් සේවය සඳහා දරුවන් තුළ ආශාව ඇතිවිය යුතුයි දස දහස් ගණන් දෙනාට ඔබ මෙම ඥානය ලබා දිය යුතුයි අසීමිත වූ පියාගෙන් උරුමය හිමි කර ගැනීම උදෙසා ඔබ මවහා පියාමෙන් උත්සාහයෙහි යෙදිය යුතුයි අච්චා සුමීරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වන දරුවන්ට ඔබගේ මව පියා බාප දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර ධාරණය සඳහා සාරාංශය අංක 1 ධාරණය සඳහා සාරාංශය අංක 1 පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමය හිමි කර ගැනීම උදෙසා අති මිහිරි පුද්ගලයෙක් බවට පත්ව සියලු ගුණාංගයන් ඇති කරගන්න රාවන්ගේ උරුමයට අත තියන්න එපා අංක 2 දැනුම ධාරණය කරගෙන ආධ්‍යාත්මික පෝල්මත් බවින් යුතුව සේවයෙහි යෙදෙන්න අසීමිත වූ සතර ලබා ගැනීම උදෙසා පියා විසින් දෙනු ලබන සියලු උපදෙස් අනුගමනය කරන්න වරදානය ඔබ අවධානය යොමු කිරීමෙන් කැළඹීම් මැද නොසලී හිඳ මායාගේ ඡායාවෙන් තමන්ව ආරක්ෂිතව තබා ගනිත්වා එය විස්තර කරනවා වත්මන් කාලයේ පදාර්ථයන්ගේ තමෝගුණී බලය සහ මායාගේ රාජකීය සාමාන්‍ය නුවණේ සිවුම් බලය තමන්ගේ කාර්ය ශීඝ්‍ර වේගයකින් සිදු කරනවා පදාර්ථයන්ගේ බියකර ස්වරූප ගැන දරුවන්ට දැනගත හැකි නමුත් මායාගේ තාසියුම් ස්වරූප ගැන දැන ගැනීමේදී ඔවුන් මුලා වෙනවා
මේට හේතුව වන්නේ යම් වැරදි දෙයක් නිවැරදි ලෙස අත්දැකීමට මායා ඔහුන්ට සලසයි. ඇය ඔබගේ අවබෝධ කර ගැනීමේ බලය අවසන් කර යම් බොරුවක් ඇත්ත බව ඔප්පු කිරීමේ දක්ෂයෙක් බවට ඔබව පත් කරවයි. එබැවින් අවදානේ යන වචනයට වැදගත්කමක් ලබා දී මායාගෙන් ඔබව ආරක්ෂිතව තබාගෙන කැළඹිලි මැද නොසැලී රැඳී සිටින්න. පාඨය සෑම සිටිවිල්ලකම උනන්දුව සහ උද්‍යෝගය ඇති කරගන්න. එවිට ඔබගේ සිටිවිලිවල සාර්ථකත්වයේ සහතික වෙයි. ඕම් ශාන්තිේ.